කොරියන් පුතාගේ සල්ලි වලට ගිජු වූ තාත්තයි දුවයි. The wrong number. Wrong number. කවුද මේ? Lakhanda. Hello. Hello, සීලවති ඇන්ටිද? සීලවති ඇන්ටිද? ඔව් කවුද? ආ සීලවති ඇන්ටි මං කතා කරන්නේ මේ ස්තුති කරන්නට. කවුද කතා කරන්නේ? මං කතා කරන්නේ මේ දැන් නම් කතා කරන්නේ කොළඹින් අපේ අර මේ ඇන්ටිලාගේ පුතා තමින්ද මහත්තයා. ආ ආ ආ. තමින්ද මහත්තයා අපේ අර කොරියාවේ ඉන්නේ. ඔව්. අනේ මා අනේ නෝ 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 අපේ මට මේ මං රෝග ආතුර වෙලා ඉන්න ලෙඩෙක්. මට මාර ලෙඩක් තිබුණා. මං අර පත්තරේ දැන්වීමකුයි ටීවී එකේ ඇඩ් එකකුයි දැම්මා අර සල්ලි ඉල්ලලා මගේ රෝගෙට. ආන් ඒකට තමින්ද මහත්තයා ලක්ෂ පහක් එවලා තියෙනවා. ඔය කොහෙද ඔය? මං කොළඹින් කතා කරන්නේ. කොළඹ කියන්නේ මම මේ කොළඹ ඉස්පිරිතාලේට තමයි දැන් ඇවිල්ලා. ඉස්පිරිතාලේ ඉඳලා මේ ගෙදර යන ගමන් ඉන්නේ. මට දැන් 100%ක් සුවයි. මම කතා කරන්නේ මේ අර මේ අයියෝ සල්ලි කමියුනිකේෂන් එකෙන් තමයි මේ කෝල් එක ගත්තේ. මං කුලියා පිටියේ මගේ ගෙවල්. ඉතින් මට මං මේ මහත්තයාට ගත්තා. කොරියාවේ ගත්තාම මහත්තයා කිව්වා මේ මම දැන් ඉතින් ඕ වගේ වට උදව් කරන්න එපයි කියලා. තමයි මගේ ලෙඩේට ලක්ෂ පහක් දැම්මා. මං මහත්තයාට ගත්තා. එව්වා නම්බර් අර දිග නම්බර්නේ රට එව්වා. එව්වා ගත්තට අර ආන්සර් කරන එව්වා මේ ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. දැන් මේ නම්බරේ කොහෙන්ද ඔයාට? මට මහත්තයාට ඉතින් කතා කරවට පස්සේ මහත්තයා ගෝ මට කතා කරන්න තියක් අමාරුයි. අපේ අම්මා ඉන්නවා මේ ඔයා කියන දේක් කියන්න මේ කියලා මහත්තයා ලබන මාසේ එනවා කියවුවා. හේවා මේ පිටිලාගේ සීලවති කියලා නම්බරේ දුන්නේ මේ නමත් එක්කලා. අනේ නෝනේ මට තිබ්බ ලෙඩේ තමයි මං අර අපේ නෝනත් එක්ක ගියා මේ විහිළු චිත්‍රපටියක් බලන්න ෆිලිං හෝල් එකට. ඒ චිත්‍රපටියේ විහිළුවට hina වෙලා මගේ හක්ක පෑන්නා. ඒකට තමයි ලක්ෂ පහක් ඕන උනේ. පත්තරේ හරි ටීවී එකෙන් හරි දැනගෙන තමයි දාලා තියෙන්නේ. ලස්ස හයක් අඩු තිබ්බා. දැන් ලස්ස හයෙන් ඉතින් පහක් දැම්මම අපේ පුතාලා මේ ඉතුරු ලස්සේ හොයාගෙන කොහොම හරි මේ හොඳ කෙරුවේ. අනේ පින්නයිට වෙනවා නෝනේ. අන්න අර මේ කොරියාවේ ඉන්න ළමයා තව ලක්ෂ පහක් දාලා අපේ account එකට දැන් ලක්ෂ 10ක් තියෙනවා. එහෙනම් වැරදිලාද දන්නේ? දන්නේ තව ලක්ෂ පහක් ඉවල තාත්තේ. අම්මේ මේ තව ලක්ෂ වැරදිලාද දන්නේ? තව ලක්ෂ පහක් දාලා තියෙනවානේ. ඇත්තද කියන්නේ? බොරුවකටද කතා කරන්නේ? නෑ නෑ. ඔයා දැන් කොමියුනිකේෂන් එකකින් කතා කරනවා කිව්වේ? ඔව් කොමියුනිකේෂන් එකෙන් කතා කරන්නේ. මේ දුව ඉන්නවා. දුව මේ ගෙදර යන ගමන් කොමියුනිකේෂන් එකට ඇවිල්ලා කතා කරන්නේ. තාත්තේ නියමයි අපිට ගේ හදාගන්න තව ලක්ෂ 10ක් තියෙනවා. දැන් ගේ හදාගන්න. ඇයි නේද අහට යනවා කොහේ? මේ සීලවති නෝනා. දැන් අර ලක්ෂ පහක් මම මේ කියන්න හැදුවේ අනේ මොකුත් හිතන්න එපා. දැන් ලස්ස පහන්නේ පුතා දානවා කියවේ. පුතා ආයේ පහක් දාලා දැන් ලස්ස 10ක් තියෙනවා. මට මෙව්වා වැඩි. මම මේ ඉතුරු පහ කොහොමයි දෙන්නේ කියලා කල්පනා කරන්නේ. පිස්සුද තාත්තේ අපි කියාදමු. ගේ හදාගන්න ලක්ෂ 10ම දාමු. අනේ නෑ නෑ මම මේක ගෙනත් දෙන්න ඕන. මාතර යටියන ඉන්නවා කියවේ නෝනා. මාත පෙහෙලිකාවක් ඔයා කියන කතාව ඔය. නෝනා මාතර යටියන නේද ඉන්නේ? ඔව් ඔව් යටියන තමයි. මට කියන්නකෝ මං එන්නේ කොහොමද කියලා මේ ඉතුරු ලස්ස පහ දෙන්න. පිස්සුද? අනේ ඇන්ටි බොහොම ස්තුතියි. හොඳේ ඔයාගේ පුතාට කියන ලක්ෂ 10ක් ඇති කියලා තවනම් දාන්න එපා කියන්න. අපිට දැන් ගිහ හදා ගන්න හොඳට සල්ලි තියෙනවා. ඇන්ටි thank you කියන්න. හරි. මේ දරුවෝ කියනවා මට මේවා ගන්න කියලා. මං ගත්තොත් මං මොන අපායයිද දන්නේ නැහැ. මේ මිනිස්සු දුම්මහන්සි වෙලානේ රට ඉඳන් හම්බ කරන්නේ. සාමම් පුතාට කෝල් එකක් දීලා බලන්නකෝ. වැඩ නැහැනේ නම්බර් එක. නෑ මම දුවට කියලා මැසේජ් එකක් දාලා හරි මොකක් හරි කරලා කතා කරලා බලන්න. මට ඉස්සරෝම දුන්නේ දිසානායක කියලා. අර කුමාර කියලා නේවි එකේ වැඩ කරනවා කියලා කිව්වා. අනේ මේ පොරුව නේද කියන්නේ? එහෙන් ඒ පුතාගේ නම්බරේ දුන්නේ මං එයාට ගත්තාම තමයි අම්මට කතා කරන්න කිව්වේ. නෑ නෑ ඔය බොරුවක් මං හිතන්නේ. මට විශ්වාස කරන්න බෑ ඔය බොරුවක්. මේ අනේ බොරුවක් කියන්නේ මට මේ රුපියල් ලක්ෂ 5 මට දෙන්න ඕනේ නැත්තම් මම මොන අපායයිද දන්නේ නෑ. නෑ නෑ ඔය බොරුවක් මං පුතාට කතා කරලා බලන්නම්කෝ. අනේ ඇන්ටි පුතාට නම් කතා කරන්නේ බෝ හොඳේ අපි ලක්හන මෝනින් බ්ලාස්ට් එකෙන්. ආ ඔයාව නම්බර්
ඔයාව බයිට් කරන්න කියලා අපිට ෆෝන් නම්බර් එක කිව්වේ කුමාර බෑනා මාර බෑනලා නේ ඒමද මං දන්නෝ මං හිතුවා කොහොම කතා කරනකොට එයා තමයි ඔයගේ දේවල් දෙන්නේ කියලා එහෙමද අනේ ආන්ටි එහෙනම් කමක් නැනේ ලක්ෂ 10ක් දැන් අපේ account එකේ තියෙනවා ඔයාගේ පුතා ඒවලා කමන්නේ කමන්නේ ගන්න එයා ඒ වුණේ පුළ ගන්න නිසා ගන්න ඕන නිසානේ ආ අනේ මේ එහෙනම් අපි ඒ ලක්ෂ 10 තියාගන්නම් එහෙනම් බයි 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 The wrong number. Kaavada me?